දවා පාල්ලිමේතුද කිිත් එන්නෝයි ්‍රමක්නම් මගේ දේශපාලන අනදේ කෙහි තියෙන විශවාසය නැවත අවුරු කරලා රටට හිටට හර්ෂ ආචාර්ය හර්ෂදසිල් වාංකනමය සමකි ජනබලවීකය කොළඹ දිස්ශ්‍රික්කය. තන දේශපාලනයට එහාගිය දෙයක් මෙතන තියන්නේ. මම දිගින් දිකටම පෙනීන්නේ මේ රටේ සාමාන්‍යය පාරිභෝගික ජනතාව වෙනුවෙන් හොද ඉසල් අපි එක තේරුම්ගම් ගෝටාපය ජනාධිපතිතුමා ඉන්නකොටත් ඊට කලින් සිරිසේන ජනාධිපතිවරයා ඉන්නකොටත් දැන් අනුර ජනාධිපතිවරයා ඉන්නකොටත් මගේ ස්ථාවරිය තිබ්බේ එකම එකයි ඒ තමයි සාමාන්‍ය බත්ගන්න මිනිස්සුන්ට සහල් සාධාරණ මිනකට ලබාගන්න ක්‍රමවේදයක් මේ රටේ තියෙන්න්න ඕනෙ කියන එක දැන් මං අහගෙනයි ඩඩලි මහත්තයා මට ටිකක් අභියෝගාත්මකව කතා කර කිසි ගැටලුවන්න. මොකද මම ජනතා නියෝජිතයෙක් හැටියට එඔය දේවල් අහන්න සූදානම්. මට අනුරකුමාර් ජනාධපති කරලාට කියන්න තිෙන එන්නක. ඒ තමයි ජනාතිපත්තුමා මේ සහල් කතිපාධිකාරය අද පටන් ගත්ය එක නෙමේ. බතුමා කෘසිකාරම ඇමති හැටියට ඉන්න කොටත් මේ සහල් කතිප අධිකාරය තිබුණ. ඉතින් ඒ නිසා ඔබතුමත් හොඳට දන්නවා හිටපු ඇමතිවරේ හැටියට මේ ප්‍රශ්නයට විසඳුමක් ස්වා ගත යුතුව තිබුණ. නමුත් ඒක සිද්ධ වනේ නැහැ. ඒනිසා මම් පොඩි අනතුරරගමීමක් කරන්න ජනල්පතුමා ඔබතුමාට ඒ තමයි මේක හුරතල් කරන්න නම් හැකියාවක් නැහැ. මොකද සහල්මිල පාලන මිල ගැසටහකින් ගහල තිය ගෝටාබය ජනායපපුෘත්තුමා ගහපු ගැසට් එකෙන් මිල ඔබතුමා දිගට මරං ගැනෝ කියල තමයි අපිට දාරංචි වෙලා තියෙන්නේ සහල් නිෂ්පාදකෝ මහපරිමාණය සහල් නිෂ්පාධකව සහල් කතිපාධකාරය ඉල්ල ලතියනවා කියල අපි රචි අත්තබරු න්දන්න මක මංගතෙන හිටපු නැති නිසා උපියල් දහයකින් විස්සකින්ත් මේ සහල් මිල වැඩි කරන්න කියලා නමුත් ජනාධපතුමායකට එකඟ වෙලා නැති බවක් තමයි අපිට ආරංචි වෙන්න එක පත්තකින් අපි සතුට වෙනවා මොකද අප ඊයකි්වා මේක තමයි වෙන්න යන්නේ විපක්ෂයක් හැටියට ඇතවසම විපක්ෂයක් නෙවෙයි දන් සාමාන්‍යය පුරවසියක් හැටියට අපිේ පෙන්ලදීපුදේ නිසා ජනාධිපතිවරයා මංහිතන්නේ අවබෝධයක් තියාගන්න තියෙන්න ඇති අද සාකච්ඡාවට එන්න කලින් මේක තමයි වෙන්න යන්න කියලා නමුත් ලිතු තිවරණය පසුව සහල්මිලට කුමක් වේද කියලා ම දන්න නැහැ නමුත් මෙතන අපට අවශ්‍ය වෙන්නේ මේ කතිපාධීකාරය බිඳින්න. එතකට කතිපාධීකාරය බිඳින්න නම් මොකක්ද කළ යුතු දේ මං දැක්කා ජනාපත්තුමා කියලා තියෙනවා මේ සහල් වී ගොවියාට ඔවුන්ට වියදන්වෙන මිල අඩුකිරීම සඳහාඒ සැපිවුම් මිල අඩුකර යුතුයි පොහොර මිල අඩුකරයුතුයි යනාදී දේවල්ලේ ඔක්කොම හරි නමුත් මෙතන තියෙන්නේ ගැටලුව නෙමේ. මෙතන තියෙන්නේ වීටික ගත්තයිම් පස්සේ ලොකු මෝල් හිමියෝ සහ තෝරාගත් විශාල පරිමාණය ගොවි මහත්තුරු මෙව්වා ගබඩාගල්ල තියාගෙනඉන්නවා. මේක ඔක්තෝබර් පහළුව ඉඳලා ජනවාරි පහළො වෙනකං සිද්ධ වෙන දෙයක් මේක සැම අවුරුද්ධයම වගේ සිද්ධ වෙනවා එතකොට මොකද මේ දවසල වී කියරන්නේ නැති නිසා ඒ මේ ගබඩාාවල තියන වී සහල් කිරීම සඳහා නිකුත් කරන්නේ යම් ප්‍රමාණයක් ඕක තමයි ඇත්ත කතාව හරි එතකොට ඩඩ්ලි මහත්යා ගැන අපි කතා කරේ ඔහු තමයි ප්‍රෙස්කෝම්ෆරන් එකක් තියලා කිව්වේ අපි පාඩුවට හරි වෙළඳ පොලට සහල් නිකුත් කරන්න සූදා නම් කියලා. එතකොට ඒකට කියන්න හේතුුණේ මට ඔහුව සඳහ කරන හේතුනේ ඔය කාරණාව නිසා. ඉතින් දේශපාලන බේදයකින් තොරව මේ ප්‍රශ්නට ජනාධිපතිවරුන් තිදෙනෙක් වැඩතේ අපි ඉදිරිපත් වුණා. ඉතින් ඕක තමයි මට කියන්න තියෙන්නේ මම කියන්නම් මේකට විසුඳම මොකක්ද කියලා. විසඳුම තමයි කුඩා සහ මධ්‍ය පරිමාණය සහල් නිෂ්පාතිකයන්ගේ සෞපකාරය එක තමයි ශක්ති සහල් ව්‍යාපාරය. යම ශක්ති සහල් වැඩ පිළිවෙල අපි පටන්ගන්නකොට කුඩා සහ මධ්‍යම පරිමාණය මෝල් තුංාරසියක් අලුතෙන් ඇරුුණා ගොයි මහත්තුරු දහදාහකට වඩා ප්‍රමාණයක් ඒකට සම්බන්ධ වුණ සම්බන්ධ වෙලා, අපිට හැකියාවක් තිබුණා එදා මේ විශාල හෙමත් ඇත්තන් සහල් කතිපාධිකාරයේ සමඟ වෙළඳ පොලේ තර්ග කරත් මේ පුද්ගලික දෙන්නෙමේ. මේ වෙළඳ පොලේ තරගේ නැතිවීම නිසා තමයි මේ ප්‍රශ්නය මේ විදියට දුර දෙක ගිහිලදීන්. එතකොට සමාජ වෙළඳපොල්ල ආර්ථිකයක් ක්‍රියාත්මක කරන්න අපි බ්ලූපින්ට එකක් ලියලා. ඒක ඉදිරිපත් කරාම ඒකෙ සඳහන් වෙන්නම, මේ අර කුඩා හා මධ්‍යම පරිමාණය සහල් නිෂ්පාතකයන්ගේ ජාතික සම්පකාරයක්. එමත්ත්න සහල් නිෂ්පාදනය කරන දිස්ත්‍රික්කවල සාමූ එක සම්පකාර්කවමයක් ඇති කරන්න ඕන කියලා. ඉතින් අන්ුජනාධිපතුමාට මං කියන්නේ ඔබතුමාට අවශ්‍යනං. ඔබතුත් සමග ම ඕන වෙලාෝක සාකච්ඡා කරන්න. ඒකට අපි සූදා නම්. කොහොමද අපි මේ වැඩේ පටන් ත්තේ කොහොමද අපි මේ වැඩේ කරගෙන ගිය. ගෝටාපේ මහත්ත්‍යයා මේ එක පාට්ට නැවැත්තුවයින් පස්සේ මොකක් ද වනේ එහෙමනම් නැවතත් අපිට සාධාර්ණමිනකට සහල් ලබාගන්න නම් ශක්ති සහල් සම්පකාර ක්‍රමවේදය යටතේ කළ යුත්තය කුමක්ති කියලා ඔහුට ඔන්නන් ශක්ති සහල් කියන එක වෙන නමකින් පටන් ගන්න පුලුවන් ඒකට මට ප්‍රශ්නයන් නැහැ නමුත් මම ඉන්නත් ඔපතුමාගේ පැත්වේ තමයි මේ ප්‍රශ්නේදී. හරි දේශපාලනයකින් තොරව. තමයි මේ ප්‍රශ්නට අපි ැදිහත් වෙලා තියෙන්නේෙ මොකද ඕනකම තමයි පාරිගෝගිකයට සාධාර්්‍ය මිලකට සහල් ලබාද. රටට හිටට හර්ෂ ආචාර්ය හර්ෂදසිල් වාංකනමය සමකි ජනබලවීකය කොම දිස්ශ්‍රික්කය.